ලොකි රේඛා channel එකත් එක්ක එකතු වෙලා ඉනවලා හැමෝම අයමත වේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ review කරන්න යන්නේ The K2 කියන 2016 release වෙච්ච action TV series එකක්. "당신이 어디 있든 내가 당신을 찾아갈 겁니다." "그럼 이젠 행정을 해볼까?" "당신 남편은 어떤 걸 선택할까?" "가장 කතාව පටන් ගන්නකොටම අපි දකිනවා පුටි ගැහණු ළමේ හිනෙන් බය වෙනවා. මෙයා දකින්නේ එයාගේ අම්මා පෙනෙන රෝගය නිසා අවසානයේදී එයාගේ අම්මා සීවිලි හානි කරගන්නවා. ඇත්තටම අම්මගේ මරණයෙන් පස්සේ මෙයාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අම්ම නැති වුණාට පස්සේ මේ ගැහණු ළමයාට ජීවත් වෙන්න වෙන්නේ පල්ලියක. ඉතින් පල්ලියෙන් තමයි මෙයාව බලාගන්නේ. දැන් මෙයා තරුණ වීර පත් වුණාට පස්සේ අවසානයේදී මෙයා මෙච්චර කාලය ජීවත් වෙච්ච පල්ලියේ පැනලා යන්න මෙයා තීරණය කරනවා. මේ ගැහණු ළමගේ නම හානා. දැන් මෙයා චර්චකේ පැනලෙන අතර දොරේදී තවත් තරුණේ කකින් හරි පැනල යනවා. මෙයාට හොඳටම තුවාල වෙලා. දැන් මෙයා පැනල යන අතර දොරේදී මෙයා හානාගේ ඇඟේ හැපෙනවා. එළවරි හානා මේ පුද්ගලයන් උදව් ඉල්ලනවා. මගේ පිටිපස්සෙන් එක්කෙනෙක් පව පන්නනවා ඒ හින්දා මට උදව් කරන්න කියලා. ඊට පස්සේ මේ තරුණේ දකිනවා එතන CCTV කැමරා හයි කරලා තියෙනවා. ඉතින් මේ නිසා මේ පුද්ගලයා හානාට උදව් කරන්නේ නැහැ. මේ තරුණයාගේ නම ජේහා. ඉතින් අවසානයේදී මේ උදව් කරන දෙන නිසා හානාව අර මෙයාගේ පිටිපස්සෙන් ආව පුද්ගලයා අල්ලගන්නවා. ජේහා මේක उदाहर जीवत्ना उदाहरणिंग හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ සෙජුන් කියන පොලිටිෂන් ගේ ආරක්ෂකයෙ මේ බිල්ඩින් එකට එනවා. ඒත් එකම ඇටැකර්ස්ලා පැනලා යනවා. දැන් සිකියුරිටි ෆෝසස් වල දැනගන්න හම්බ වෙලා තියෙනවා අර බැනර් එක හයි කරපු එක්කෙනා මේ ඇටැකර්ස්ලට තනියම පහර දෙලා තියෙනවා කියලා. මුගලට හරිම සැකයි සාමාන්‍ය පුද්ගලයෙක් කොහොමද මෙච්චර දෙයක් කරන්නේ කියලා. මට ගොඩක් ස්කිල් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියලා මේ සිකියුරිටි ෆෝසස් අනුමාන කරනවා. ඒ වගේම සෙජුන් ගේ වයිෆ්ට දැනගන්න හම්බ වෙනවා එයාගේ හස්බන්ඩ් ඇටැකර්ස්ලා වගේ කවිලා පහර දෙලා තියෙනවා. ඒ වගේම අර බැනඩ් එක හයි කරන ආපු එකේ මේ හැම දෙයක්ම දැකලා තේනවා කියලා මෙයාට තේරෙනවා. ඉතින් ඇත්තටම මේක එයාගේ මහත්යාගේ ඡන්දයට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙයා තීරණය කරනවා අර බැනඩ් එක හයි කරපු පුද්ගලයාව ඝාතනය කළා දාන්න. මොකද එයා මේ ඡන්දයට හානිය වෙන දෙයක් මිනිස්සු අතර පතුරන්න පුළුවන්. හැබැයි ජයා කලින්ම දන්නවා එයාට මේක වෙනවා කියලා. ඒ නිසා මෙයා ගෙදර ගෙගමන් කරන්නේ එයාගේ බඩු ටික පැක් කරගන්න එක. දැන් සේචුන්ගේ ගාස්ට වගේ යනවා ජේහාව ගාත
ඝාතනය කරන්න. මේ අතර තුරේදී අර security forces වල ප්‍රධානියා මේ attack කසල තනියම පහර දුන්න අර බැනඩක හයි කරන්න අපු පුද්ගලයා ගැන පිස්සුවෙන් වගේ හොයනවා. මෙයාගේ නම චෝහෝ. චෝහෝ එදා බැනඩක මේ බිල්ඩින් එකට හයි කරන්න අපු පුද්ගලයා ගැන ගොඩක් කුතුහලෙන් ඉන්නේ. කොහොමද අවසානයේදී අර හොයාගන්න හම්බ වෙනවා මෙතන ඇවිල්ලා අර attack කසල පහර දීලා වෙන්නේ වෙන කවුරුද මේ ජේහා කියලා. මෙයා හොඳටම දන්නවා ජේහා කියන්නේ කවුද කියලා. මේ සේජුන්ගේ ආරක්ෂාවට ඉන පුද්ගලයන්ද කියන්නේ JSS කියලා. දැන් JSS group එකෙන් කටිය ජේහාව හොයාගෙන ගිහිල්ලා තියෙනේ. ඉතින් මෙයා මේ ටග්ගල් ප්‍රධානියට කියනවා JSS group එකේ කටිය අරයව මරණ යනක නවත්තන්න. මොකද එයා ඝාතනය කරන්න යනකේ වෙන්නේ අපිට අපේම JSS group එකේ members නැති වෙනක විතරයි කියලා. ඉතින් මේක අර ප්‍රධානිය අහන්නේ නැහැ. ඉතින් කොහොම හරි අවසානයේදී අර ජේහා ඉන්න දැනට යද්දී එයාට දකිනවා එයාලගේ JSS group එකේ හැම member කෙනෙක්ම paralyze වෙලා කියලා. හැබැයි ජේහා එක පුද්ගලයෙක්වත් ඝාතනය කරලා නැහැ. මේ අතරතුරේදී අපිට පෙනෙනවා සේජුන් අයිමත් කෙලෙත් වෙනවා. මගේ wife Eugene අතරේ සේජුන් අතරේ ගොඩක් හොඳ සම්බන්ධතාවයක් නැහැ. අපිට පස්සේ මේ TV series එකෙන් පැහැදිලි කරලා දෙනවා අර TV series එකේ මුලින්ම දැක්ක ආනා කියන ගැණු ළමගේ තාත්තා තමයි සේජුන් කියලා. ඉතින් සේජුන් මැදලා ඉන්න මේ යූජින් කියන එක්කෙනා ආනාව ස්පාඤ්ඤේ හිර කරන් ඉන්නවා. ඉතින් එයා එයාගේ මහත්තයා ඒ කියන්නේ සේජුන්ට බලකනවා ඔයා මේ චන්දරේ අනිවාර්යෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. එහෙම නැත්තම් මං ආනාට කරදරයක් කරනවා කියලා. ඉතින් තමන්ගේ දුව ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි සේජු මේ ඉලෙක්ෂන් කැම්පේන් එකට සහභාගී වෙන්නේ. දවසක් ස්පාඤ්ඤේදී ආනා අර චර්ච් එකෙන් පැනලා යන හදදී මෙයා ට්‍රැෆික් ලයිට් වලට අහු වෙනවා. ඉතින් ඒත් එක්කම මෙයාට ආයෙම දැගේ චූටි කාලේ වෙච්ච දේවල් මතක් වෙනවා. එයාට මතක් වෙනවා එයාගේ අම්මගේ සියදිවි හානි කර ගැනීම. ඒත් එක්කම මෙතෙන්ද එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා ආනාගේ මූණේ ෆොටෝ එකක් ගන්නවා. ඉතින් එයා කියන්නේ ආනා සුරංගනාවක් වගේ ලස්සනයි කියලා. මේ අතරතුරේදී සේජුන්ගේ වයිෆ් යූජින් දැනගන්න හම්බ වෙනවා එක පුද්ගලයෙක් ඇවිල්ලා එයාගේ ජේසස් ගෲප් එකේ හැමෝම පැරලයිස් කරලා තියෙනවා කියලා. චෝ යූජින්ද කියනවා අපි මේ මරන් ගිහිලා තියෙන එලිස පහසු එක්කනේ නෙමෙයි. මෙයා කලින් ගොඩක් හොඳ සීක්‍රට් ඒජන්ට් කෙනෙක් කියලා. ඉතින් මේ නිසා මෙයාලා යූජින්ට ප්‍රපෝස් කරන්නේ අපි එයාව අල්ලලා ඝාතනය කරනව වෙනුවට අපි කොහොම හරි එයාව ජේසස් ගෲප් එකට බඳව ගමු. එතකොට අපි මේ ජේස් ගෲප් එක මේ පැත්තේ ඉන්න ගොඩාක්ම බලවත්ම ඒ වගේම හොඳම සිකියුරිටි ඒජන්සි එක වේවි කියලා. හැබැයි මේකට යූජින් කැමති වෙන්නේ නැහැ. මොකද යූජින් දැනටම දන්නවා එයාගේ හස්බන්ඩ් සේජුන්ට දැනටමත් ගෙහන ළමයි කීප දෙනෙක් එක්කම සම්බන්ධතාවය තියෙනවා කියලා. මේ අතරතුරේදී අර ස්පාඤ්ඤෙන් හානාගේ ෆොටෝ එක ගත්ත පුද්ගල ස්පාඤ්ඤේ හොඳ ආටිස්ට් කෙනෙක්. එයා හානාගේ ගෙදා ගත්ත ෆොටෝ එක සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරාට පස්සේ ඒක ගොඩක් වෛරල් වෙනවා. ඉතින් ඒක යූජින්ටත් ආරංචි වෙනවා. ඉතින් මේ වෙලාවේ යූජින් එයාගේ සේවකයින්ද ඕඩර් කරනවා දැම්ම හානාව සවුත් කොරියාවට අරගෙන එන්න කියලා. මොකද හානාව තියාගෙන තමයි යූජින් සේජුන්ව පාලනය කරන්නේ. සේජුන් චෝහෝට කියන්නේ හානා මෙහාට ආවට පස්සේ එයා ගැන ඇහැ ගහගෙන එන්න කියලා. මේ අතරතුරේදී ජේහා එයාගේ බරු ටික පැක් කරගෙන දැන් ඒ නගරේ බෝඩ් එකේ ඉන්නේ. ඒත් එක්කම වයසක කබලකගේ වාහනයක් කැඩෙනවා. ජේහා ගිහිල්ලා ඒ කබල් එකට හරිම කරුණාවන්තව උදව් කරනවා. ඉතින් ඒ උදව්වත් එක්ක ජේහාද එදා රෑට කෑමයි ඒ වගේම නවතින තැනකුයි ඒ කබලකෙන් හම්බ වෙනවා. මේ අතරතුරේදී ජේසස් ගෲප් එකේ ප්‍රධානියා පොලිසියට අල්ලස් දීලා ජේහා ඉන තැන හොයාගන්න හදන හදනේ. මෙයාලා හදනේ සිසිටිවි කැමරා ඔක්කොම නගරේ චෙක් කරන්න. එතන ජේහා ග්‍රහතිය ගත කරන්නේ අර වයසක ජෝඩුවගේ ගෙදර. ඒ වෙලාවේදී එයා නපුරු හීනයක් දකිනවා. එයාට මතක් වෙනවා එයා ගොඩ කාලෙකට කලින් ගවර්න්මන්ට් එකේ සීක්‍රට් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරද්දී එයාට වෙච්ච සිද්ධි වගේක්. කොහොම හරි පහුවදා උදේ වෙදී පොලිසියට හොයාගන්න පුළුවන් වෙනවා ජේහා ඉන්න තැන. ඉතින් ඒකත් එක්කම ජේසස් ගෲප් එකේ ප්‍රධානියා ජේහාව ඝාතනය කළ දාන හිට්මන් කෙනෙක් කරිනවා. කොහොම හරි වයසක කපලගේ ගෙදරට අර හිට්මන් එනකොට ඒ ගෙදර ජේහා හිටියේ නැහැ. දැන් මෙයා හදන්නේ මේ ගෙදර ගිනි තියලා මෙගොල්ලන්ව පන්න පිටින්ම ඝාතනය කළ දාන්න. අනේ එතකොටම වගේ ජේහා මෙතෙන්ට ඇවිල්ලා හිට්මන් එක සටන් කරන්න පටන් ගන්නවා. ජේහාට ඉච්චර ලේසි හිට්මන්ව පරාද කරන්න හම්බ වෙන්නේ නැහැ. කොමුණොත් මෙයා මීට කලින් ගවර්න්මන්ට් එකේ සිකියුර් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කළා තියෙන නිසා මට ගොඩක් ස්කිල්ස් තියෙනවා. ඉතින් අවසානයේදී බොහොම අමාරුයි මට පුළුවන් වෙනවා හිට්මන්ව පරාද කරන්න. එයා මේ වෙලාවේදී හිට්මන් ගින් අහන්නේ කවුද ඔයාව මාව ඝාතනය කරන්නේ ඔය කියලා. ඉතින් ඒ වෙලාවේදී හිට්මන් තමන්ගේ ජීවිතේට බය නිසා එයා මේක ජේහාට කියන්න යන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මෙයා මීට කලින් ගවර්න්මන්ට් එකේ සිකියුර් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කළා තියෙනවා කියලා. ඒ නිසා කාගෙන් හරි මොනවද දැනගන්න ඕන නම් ඒ ක්‍රමය මොකද්ද කියලා ජේහා හොඳට දන්නවා. ඉතින් එයාගේ ස්කිල්ස් පාවිච්චි කරලා මේ අවසානයේදී දැනගන්නවා එයාව ඝාතනය කරන්න කවුද එව්වේ කියලා. දැන් ජේහා දැනගත්තට පස්සේ එයාව එවේ යූජින් කියලා. එයා යනවා යූජින්ව හම්බ වෙන්න. ඉතින් මේ වෙද්දී යූජින් හානාව ආයෙම සවුත් කොරියාවට අරගෙන ආවිල
ගිහිල්ලා තියෙන්නේ. හනා දන්නවා අවුරුදු 9 ඉඳන් එයාට පුදුම දුකක් විඳින්න සිද්ධ වුනේ යූජින් නිසා කියලා. ඒ නිසා හනා පුදුම තරහකින් තමයි යූජින් එක්ක ඉන්නේ. දැන් අනන්තක කතා කරලා ඉවරනා දෙපස්සේ යූජින් එයාගේ සේවකින් ඕඩර් කරනවා අනව යාගේ කාමරයට අරගෙන යන්න කියලා. තමන්ව සංසුන් කරගන්න කියලා යූජින් වයින් වීදුරුව බීලා අනිත් පැත්තේ හැරෙනකොටම එයාගේ ඉස්සරහ ඉන්නේ ජේහා. මෙයා මේ වෙලාවේදී ජේහාට බය වෙන්නේ නැහැ. මෙයා හයියෙන් ජේහාට බය නැතුව hina වෙනවා. ඉතින් මේකට හේතුව තමයි ජේහා කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම ලේසියෙන් එයාගේ ගෙදර ඇතුල් වෙලා තියෙනවා. මේක මට හරිම පුදුමයි. මේ වෙලාවේදී ජේහා යූජින්ට තර්ජනය කරනවා. එයා මටවත් මගේ වටේ ඉන්න කිසිම කෙනෙක්ටවත් ආයේ හානි කරන්න එපා. ආයේ වගේ දෙයක් වුණොත් එම මම ඔයාව මරලා දානවා කියලා. මේ වෙලාවේදී යූජින් hina වෙන්න පටන් ගන්නවා. අන එතකොටම වගේම යූජින්ගේ බොඩිගාඩ්ස්ලා ගන්ස් අරගෙන ඇවිල්ලා ජේහාට ඉලක්ක කරනවා. ඉතින් බැලුවට පස්සේ ඇත්තටම ජේහා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ එයාට කලින් ඉඳ තැන් දීලා එයාට උදව් කරපු අර වයසක කපලක වෙනුවෙන්. ඉතින් මෙයා මේ වෙලාවේදී යූජින් ඉල්ලන්නේ ඒගොල්ලන්ට කිසිම හානියක් කරන්න එපා කියලා. ඉතින් ඒ වෙලාවේදී යූජින් ජේහාට කියන වඩායි මට සජිනේ කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපි දෙන්න අයමත් කවදාවත් මුණ ගැහෙන්නේ නැති නිසා කියලා. යූජින් එයාගේ ගාස්තන අනක් කරනවා ජේහාව එලිටකන් ගිහිලා එයාව ඝාතනය කළා දාන කියලා. හැබැයි ඒත් එක්කම ඉතින්ද පොලිසියෙන් එනවා. ඉතින් ගාසටික පොලිසියේ තියෙන ප්‍රශ්න විසඳන් දැන් ගාසටික පොලිසියෙන් ආව ප්‍රශ්න විසඳ ගන්න ඕන නිසා අර ජේහා වෙතන බැනරය දාලා යනවා පොලිසියත් එක්ක කතා කරන්න. ජේහා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එතනින් ගැලවිලා යනවා. ජේහා එහෙම එතනින් පැනලා යන්නේ නැහැ. මෙයා ගන්න හේගොත් අරගෙන ඊළඟට කෙලින්ම යූජින්ව හම්බ වෙන අයමල්ගේ ඇතුළට යනවා. මේ වෙලාවේදී ජේහා යූජින්ට කලින් කියපු දේවල් ටික ආයෙමත් දැකලා දෙනවා. යූජින්ට ඒ වෙලාවේදී තමයි කියන්නේ ජේහා කියන ලේසි පාසු කෙනෙක් නෙමෙයි. මෙයා මොකක් හරි හිතුවොත් එහෙම කළම දාන එක්කෙනෙක් කියලා. අන්න ඔය වෙලාවෙම මෙතෙන්ට හානා ආයෙනවා. හානා ඇවිල්ලා කෑ ගහලා ජේහාගෙන් ඉල්ලන්නේ යූජින්ව මරලා දාන කියලා. මෙයා හරිම බැකැපත් වෙලා තමයි ජේහාගෙන් මේක ඉල්ලන්නේ. ජේහාට මතක් වෙනවා යා මේ දකින්නේ මීට ගොඩ කාලෙකට කලින් එයා ස්පාඤ්ඤයේ දැක්ක අසරණ වෙච්ච ගැණු ළමයව කියලා. ඒත් එකම මෙතෙන්ට යූජින්ගේ සිකියුරිටි ගාඩ්ලා දෙනවා. හැබැයි මේ වෙලාවේදී යූජින්ගේ සිකියුරිටි ගාඩ්ලා මුකුත්ම කරන්න බෑ. මොකද යූජින් දැන් ඉන්නේ ජේහාතේ. ඒලාද යූජින් ජේහාට කියනවා ඔයා මාව මෙතනදී මැරුවත් ඔබට පණ පිටින් නම් මේ ගෙදරින් එළියට යන්න හම්බ වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ වෙලාවේදී තමයි යූජින් දැනගන්න හම්බ වෙන්නේ කලින් යූජින් කියපු හැම දෙයක්ම ජේහා එයාගේ ෆෝන් එකේ රෙකෝඩ් කළා. ඒ රෙකෝඩින් සේරම එයාගේ යාළුවට යවලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලා මොකක් හරි ජේහාට කරොත් එහෙම ජේහාගේ යාළුවා මේ හැම රෙකෝඩින් එකම පොලිසියට දේවි. ඉතින් පොලිසියට මේවා ගිහිල්ලා සෝෂල් මීඩියා වල ගියොත් එහෙම එයාගේ හස්බන්ගේ ඡන්දය දිනන නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් එයා මිචිල් කාලේ මහසුනේ කොහොම හරි සෝජුන් මේ ඡන්දය දිනවන්න තමන්ගේ හස්බන්ගේ දේශපාලන ජීවිතය ආරක්ෂා කරගන්න ඕන වෙන නිසා මේ අවසානයේදී ජේහාගේ යෝජනාවලට එකඟ වෙනවා. ඉතින් ජේහා මේ වෙලාවේදී ඉල්ලන්නේ එයාට ආරක්ෂිතව මෙතන පැනලා යන්න ඕනි කියලා. ඉතින් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න මෑ යූජින්වත් කාර්කේ දාගෙනම යන්නේ. යූජින්ට තරහකාරයෝ ඉන්නවනේ. ඉතින් යූජින්ගේ විරුද්ධවාදී මේක හොඳ ඔපචුනිටි එකක් විදිහට අරගෙන අර කාර් එකම දැන් විනාශ කරලා දාන්න යන්නේ. ටික වෙලාවක් යද්දී ජේහාට තේරෙනවා එයාලා මේ ඉන කාර් එක හැක් කළා කියලා. දැන් මේ කාර් එකේ ඒගොල්ලන්ගේ පාලනය යටතේ නැහැ. ඉතින් මේ නිසා වැඩි වෙලා යන කරේ කාර් එකෙන් ලොකු ඇක්සිඩන්ට් එකක් වෙනවා. දැන් කාර් එක පෙන්නුවට පස්සේ ජේහාට තේරෙනවා කාර් එක දැන් පුපුරලා යන්න හදන්නේ කියලා. හැබැයි යූජින් තාම කාර් එක ඇතුලේ. කොහොම හරි ජේහා කාර් එක ඇතුලට ගිහලා යූජින්ව අරගෙන එළියට ආව විතරයි කාර් එක පුපුරලා යනවා. ඒ පිපිරෙනවත් එක්කම කාර් එකෙන් කෑල්ලක ඇවිල්ලා ජේහාගේ ඇඟේ වදිනවා. ඉතින් මේ වෙලාවේදී ජේහා ගොඩ බරපතල විදිහට තුවාල වෙලා ඉන්නේ. යූජින් දන්නවා එයාගේ ජීවිතේ දැන් බෙරුනේ ජේහා නිසා කියලා. ඉතින් ඒ නිසා එයාගේ සිකියුරිටි ගාඩ්ලට අගල කියනවා වහාම ජේහාව හොස්පිටල් එකට අරගෙන යන්න කියලා. දැන් ජේහා එන්නේ හොස්පිටල් එකේ ප්‍රතිකාර ගනිමින්. මේ වෙලාවේදී ජේහාට එයාගේ පරණ ඒ වගේම ගොඩක් ලස්සන මතකයක් මතක් වෙනවා. එයාට මතකයි එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් රානියට එයා ප්‍රපෝස් කරපු දවස. ඉතින් එයාලා එදා හිතුවේ එයාලා දෙන්නා ගොඩක් සතුටින් තමන්ගේ ජීවිතය අරගෙන යන්න පුළුවන් වේවි කියලා. ටික වෙලාවක් යද්දී ජේහාට අයම සිය එනවා. ඒ වගේම දැන් යූජින් ඉන්නේ හරිම සතුටින්. අර වෙච්ච ඇක්සිඩන්ට් එකත් එක්ක සේජුන්ගේ ඡන්ද කැම්පේන් එකට ටිකක් වැඩිපුර ලකුණු හම්බ වෙනවා. මොකද මාධ්‍යවේදීන් දැන් හැමෝම බහින්නේ සේජුන්ගේ වයිෆ්ගේ ඇක්සිඩන්ට් එකට වගේ කියන ඕනේ ඒගොල්ලන්ගේ විරුද්ධවාදී. ඒ වගේම ඒගොල්ලන්ගේ තරඟකරුවන් කියලා. ඉතින් මෙහෙම තමයි සේජුන් ගැන මිනිසුන්ට තියෙන විශ්වාසය වැඩි වෙන්නේ. ඒ වගේම යූජින් ඩොක්ටර්ට කියනවා ජේහාව හොඳට බලා ගන්න කියලා. දැන් මෙයාට ඕනේ ජේහාව එයාගේ බොඩිගාඩ් කරගන්න. ටික වෙලාවක් යද්දී ජේහාව බලන්න ජෝ හොත් එනවා. බැලුවට පස්සේ ගොඩ කාලෙකට කලින් මෙයාලා දෙන්න එකට වැඩ කළා තියෙනවා. දැන් සේජුන් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මහ ජනතාවගේ අනුකම්පාව අයද සිටිනවා. මේ අතරතුරේදී ජෝ යනවා ජේහාට හොඳ ජොබ් ඔෆර් එකක් අරගෙන. එයාට කියන්නේ ඔය ජේසස් ගෲප් එකේ අපිටත් එක බැඳෙන ඔයාට
ඉක්මනටම ගොඩක් සස්ස් වෙන්න පුළුවන් කියලා. හැබැයි ජේහා මේ ඔෆර් එක පිළිගන්නේ නැහැ. මොකද ජේහාට ආයම කිසිම ආයතනයකටවත් ඒ වගේම රජයටවත් පක්ෂපාතීව සේවය කරන්න කිසිම වමනාවක් නැහැ. මොකද මෙච්චර කාලයක් එයා දෙකෙන් හොඳක් උනේ නැහනේ. එතනද චෝ ජේහාට කියනවා, "ඔයාට මේ වෙලාවේදී ඔයාගේ පක්ෂපාතීත්වය පෙන්වන්න ඕනේ නැහැ. ඔයාට තියෙන්නේ ඔයාගේ ජොබ් එක කරන්න. ඒ කියන්නේ ඔයාට පැවරෙන රාජකාරිය ඒ වෙනම ගුණ මේ කෙනෙකු ආරක්ෂා කරන එක හරියට කරන්න කියලා." ඒ වගේම චෝ මෙයාට පැහැදිලි කළා තියෙනවා ජේස් ගෲප් එක කියන්නේ නිකම්ම සිකියුරිටි කම්පැනි එකක් නෙමෙයි. මේගොල්ලන්ට ෆයිනෑන්ස් වලට, පොලිටික්ස් වලට, ඒ වගේම මීඩියා වලට ඩිරෙක්ට් ඇක්සස් තියෙනවා කියලා. ඒ වගේම චෝ පැහැදිලි කළා දෙනවා ඔයා මේ ඔෆර් එක පිළිගත්තේ නැත්නම් යූජින් ඔයාව ඝාතනය කළා දායි. මොකද ඔයා සේජුන්ගේ ඉලෙක්ෂන් එකට වගේම යූජින්ට හානි කරන්න හදලා තියෙනවනේ. දැන් චෝ එහෙම කියුවට පස්සේ ජේහා වචනයක්වත් ඒ ගැන කියන්නේ නැතුව එතනින් නිශ්ශබ්දව යන්න යනවා. දැන් ජේහා එතන යන්න හලින් චෝ මෙයාට කියනවා, "මම දන්නවා ගොඩක් ඉස්සර ඔයාට ගොඩක් කරදර වුණා. ඒ නිසා තමයි ඔයා ආයෙමත් මේ වගේ දේවල් කරන්නේ නැත්තේ කියලා. ඉතින් ගොඩ කාලයකට කලින් එයාව පාවා දුන්න පුද්ගලයාව එයාට හොයාගන්න උදව් කරන්නම් කියලා තමයි චෝ කියන්නේ. ඉතින් ඊට කලින් එයා මේ සේජුන්ගේ ප්‍රෙසිඩන්ට් ඉලෙක්ෂන් එක ඉවර වෙනකන් ඒගොල්ලන්ට සේවය කරන්න කියලා තමයි චෝ මේ වෙලාවේදී ජේහාගෙන් ඉල්ලලා සිටින්නේ. දැන් චෝ කියන හැම දෙයක්ම අහගෙන ඉඳලා ජේහා චෝට කියනවා, "යුජින්ට කියන්න මට කරදර කෙනෙක් නවත්තන්න කියලා. එහෙම නැති වුණොත් එයාගේ අර රෙකෝඩින් ඔකම මීඩියා වලට දෙනවා කියලා." එහෙම කියලා ජේහා එතන යන්න යනවා. යුජින් තවමත් හොස්පිටල් එකේ ප්‍රතිකාර කරමින් ඉන අතරතුරේදී එයාගේ හස්බන්ඩ්ගේ සේජුන්ගේ ප්‍රතිවාදියා එයාව බලන්න එනවා. යුජින් හොඳට දන්නවා මෙයා මේ ඇවිල්ලා තියෙන්නේ යාගේ චන්දිට ලකුණු ටිකක් දාගන්න කියලා. දැන් අපි දකිනවා අර ඇක්සිඩන්ට් එකෙන් පස්සේ යුජින් තවමත් හොස්පිටල් එකේ ප්‍රතිකාර ගන්නවා. ඒ වගේම ජේහා ලිෆ්ට් එක නගින්න යද්දිම එයා මීට කලින් හොඳට දන්න අඳුරන පුද්ගලයෙක් හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්කම එයාගේ පරණ වෙච්ච සිද්ධි ගොඩක් ආයෙම ජේහාට මතක් වෙන්න පටන් ගන්නවා. මෙයාගේ නම හුවන්සු. ඉතින් ගොඩ කාලයකට කලින් අර මෙයාගේ ෆියොන්සෙව ඝාතනය කළා තියෙනවා. ඉතින් මෙයා සැක කරන්නේ හුවන්සු තමයි එයාගේ ෆියොන්සෙව ඝාතනය කරේ කියලා. දැන් අපි දකිනවා ඒ එන තරහත් එක්කම හුවන්සුගේ සබෝඩිනේට්ලට හොඳටම මෙයා පහර දීලා ඒ වගේම හුවන්සුවත් ඝාතනය කරන්න යනවා. ටික වෙලාවකට පස්සේ අපිට තේරෙනවා මේක නිකම්ම ජේහා දකින දවල් හීනයක් විතරයි. එතකොට මෙයා ඇත්තටම හුවන්සුට ඇටැක් කරන්න යද්දිම මෙයාට කිසිම දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මගේ ඇඟේ කිසිම ශක්තියක් නැහැ. කොහොම හරි හුවන්සු ගැන හොයලා බලද්දී එයාට තේරෙනවා මෙයා මේ ඉලෙක්ෂන් එකට තරඟ වදින එකෙක් කියලා. දැන් ජේහාට හිතාගන්න බෑ එයාගේ ජීවිතේම විනාශ කළ දාපු පුද්ගලෙ කොරියාවේ ගොඩක් වැදගත් පුද්ගලෙක් විදිහට ජීවත් වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේදී ජේහා අදිෂ්ඨාන කරගන්නවා තමන්ගේ වෙච්ච දේතයක් කොහොම හරි හුවන්සුගෙන් පළිගන්නවා කියලා. දැන් දවසක් මෙයා කරන්නේ හුවන්සුගේ කෝට් එකට කොහොම හරි එක්ස්ප්ලෝසිව් දෙයක් එයා දානවා. ඒත් එක්කම හුවන්සු ඇවිදගෙන යනකොට පොඩි ළමයෙක් හුවන්සු ගාවට දුවාගෙන එනවා. දැන් ජේහාට තේරෙනවා මේ පොඩි ළමයා තියා කරපු දේ නිසා අනුතුරේ වැටෙන්න යන්නේ කියලා. ඒ වගේම හුවන්සුගේ බොඩි ගර්ල්ස්ටත් මේ ජේහා ගැන සැක හිතෙන පටන් ගන්නවා. දැන් එතන වෙන කෝලාහලකින් මට දැනගන්න හම්බ වෙනවා මීට කලින් සේජුන්ට හානි කරන්න හදපු පුද්ගලයා අතරේ හුවන්සු යටතේ වැඩ කරන කෙනෙකු තියෙනවා කියලා. හැබැයි ඒජුන්ට මේකට වැඩි දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. එතනින් පැනලා යනවා හැරෙන්න. නේ එතකොට තමයි මට යුජින්ව චෝහෝවයි හම්බ වෙන්නේ. යුජින් ආයෙමත් මට ජොබ් ඔෆර් එක දෙනවා. මේ අතරතුරේදී ආන හරිම පාළු ගෙදරක ජීවත් වෙනවා. මෙයව බලාගෙන බොඩිගාඩ් කෙනෙකුයි ඒ වගේම ගෙදර අස්පස් කරන්න කෙනෙකුයි විතරයි ඉන්නේ. ඉතින් කලින් වෙච්ච දේවල් එක්ක ආන ඇත්තටම මිනිසුත් එක්ක ඉන්න කැමති නැහැ. මෙයා කැමති අඳුරු කාමරයක පැත්තකට වෙලා තනියම ඉන්න. දැන් මේ අතරතුරේදී තමන්ට වෙච්ච හැම දෙයකටම ආයෙමත් පිළිගන්න ඕන නිසා ජේහා තීරණය කරනවා ජේසිස් ගෲප් එකට බැඳිලා ට්‍රේන් වෙලා ආයෙමත් යගේ වැඩ පටන් ගන්න. ජේහාගේ ලුක් එකද ජේසිස් ගෲප් එකේ ගොඩක් කැටිය පුදුම වෙනවා. ඒ වගේම අපිට අඳුරලා දෙනවා ජේසිස් ගෲප් එකේ ඩොක්ටර් වයි ඒ වගේම මාෂල් ආර්ට් ප්‍රගුණ කරපු අංකල් කෙනෙක් වයි. චෝ දන්නවනේ ජේහා කියන්නේ ගොඩක් ස්කිල් එක්කෙනෙක් කියලා. මෙයා මේ නිසා මෙයාට ප්‍රොමෝෂන් එකක් දෙනවා VIP බොඩිගාඩ් කෙනෙක් විදිහට. හැබැයි ගොඩ කාලයක් තිස්සේ ජේසිස් ගෲප් එකේ හිටපු බොඩිගාඩ් කෙනෙක් මේකට කැමති වෙන්නේ නැහැ. මොකද ජේහා කියන්නේ අලුත් එක්කෙනෙක්. එයාට ඒ වගේ ප්‍රොමෝෂන් එකක් ගැලපෙන්නේ නැහැ කියලා තමයි මෙයා කියන්නේ. එළදී චෝ කියන්නේ ජේහා කියන්නේ ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. ඒ නිසා මෙයාට අමුතුවෙන් පාඩම් උගන්වන්න ඕනේ නැහැ. එයාට මේක හොඳටම සුදුසුයි කියලා. දැන් එදා මෙයා වොෂක දාන අතරතුරේදී ජේසිස් ගෲප් එකේ ඉන්න අනික ගාස්ලා මෙයාට ඇටෑක් කරන්න හදනවා. ඒ වෙලාවේදී මෙයා නිකන් ඉන්නේ නැහැ. එයා එයාට ඇටෑක් කරන කටියට ඇටෑක් කරනවා. අනේ එතකොට තමයි ජේසිස් එකේ වැඩ කරන අනික ගාස්ලා තේරෙන්නේ එයාලත් එක්ක මේ වැඩ කරන්න ඇවිල්ලා තියෙන්නේ ලේසි පහසු එක්කනේ නෙමේ. ඇත්තටම මෙයාට ගොඩක් හොඳ ස්කිල්ස් තියෙනවා කියලා. දැන් කොහොම හරි මෙයාට ගාඩ් කරන්න හම්බ වෙන්නේ ආනව. ඉතින් මෙයාද මෙයාව මීට කලින් ස්පාඤ්ඤයේදී හම්බ වෙලා තියෙනවනේ. දැන් ආනාගේ ගෙදරට එන අතරතුරේදී එයා චෝකින් අහනවා ඇත්තටම ආනා කියන්නේ කවුද කියලා. ඒ වෙලාවේ
සෝජේ හඩ පැහැදිලි කරලා දෙනවා ආනා කියන්නේ සේජුන්ගේ දුව ඉතින් අපි මේ චන්දිවරණකන් තමයි එයාව ආරක්ෂා කරන්නේ කියලා හුවන්සූ වගේ එක්කෙනෙක් ආනා ඉන්නතන දැනගත්තොත් එහෙම ආනා තමයි එයාලගේ ටාගට් එක වෙන්නේ කියලා තමයි සෝජේ හඩ පැහැදිලි කරලා දෙන්නේ දැන් මෙච්චර කාලයක් මේ ගෙදර හනව බලාගත්තේ මිරන් කියලා ගෑනු කෙනෙක් දැන් මෙයාට කලින් දැනගන්න හම්බ වෙනවා චේහා කියලා හැන්සම් එක්කෙනෙක් එයාලා ගෙදරට එනවා කියලා දැන් ඒක දැනගත්තට පස්සේ මෙයා ගොඩක් ලස්සන වෙලා තමයි චෝහෝවයි චේහාවයි හම්බ වෙන යන්නේ දැන් චෝහෝ මේ ලේඩිව දැක්කම පුදුම වෙනවා මොකද මීරාන් මෙච්චර මොඩ් විදිහට මීට කලින් ඇඳලා නැහැ හාන ජනේලෙන් හොරෙන් බලනවා කවුද වෙලා ඉන්නේ කියලා එයා දරගන්නවගේ ගෙදරට ඇවිල්ලා තියෙන ස්පාඤ්ඤයේදී එයාට හම්බ වෙච්ච එක්කෙනා කියලා ඒ වගේම චේහාට අර ගෙදර බලා ගන්න ගෑනු කෙනා පැහැදිලි කරලා දෙනවා හාන මිනිස්සුත් එක්ක කතා කරන්නේ නැහැ ඒ වගේම එයා කැමති කාමරයක කළුවරේ තනියම ඉන්න කියලා ඉතින් මේ නිසා චේහා තීරණය කරනවා හාන ගාවෙන් එයාව ආරක්ෂා කරන්න නැතුව CCTV කැමරා වලින් එයා කරන්නේ මොකද්ද කියලා මොනිටර් කරන්න. එයා දකිනවා හානා ඇවිදගෙන කුස්සියට යනවා. එයක් තියෙන්නේ හරිම සැක සහිත පෙනුමක්. එයා ෆ්‍රිජ් එක ඇරලා රාමන් පැකට් එකක් ගන්නවා. දැන් එයා පැකට් එක අතේ තියාගෙන ගොඩ සතුටෙන් ගුඩ පනිනවා. හැබැයි හානාගේ සතුට වැඩි වෙලා තියෙන්නේ නැහැ. මෙයා රාමන් එක හදන ගෑස් එක පත්තු කරන්න හැදුවත් ඒක හර කරගන්න බැරි වෙනවා. ඉතින් මේ නිසා එයා ආයෙමත් කාමරෙට ගිහිල්ලා නිදා ගන්නවා. හානා නිදාගත්තට පස්සේ ටික රිලැක්ස් වෙන කියලා තමයි ජේහා එළියට යන්නේ. දැන් මෙයා සිගරට් එක කඩේ තියාගෙන එළියේ බල්කනෙට වෙලා ඉන්න කොට එයා දකිනවා අමුතු ෂැඩෝ එකක්. දැන් ෂැඩෝ එක දැක ගම මෙයා ඩග් ගාලා මේ ගෙදර බලාගෙන ලේඩිට කතා කරනවා. හැබැයි ලේඩිට මෙයාගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඉතින් අවසානයේදී මෙයාටම තමයි මේ කවුද කියලා බලන්නේ. දැන් අන්තිමට ජේහා මේ කවුද කියලා බැලුවට පස්සේ ඒ වෙනකොට නෙමේ ඒ තමයි හානා. හානා කොහොම හරි අර රාමන් පැකට් එක හදාගෙන මුංජි පූසු පැටියෙක් එක්ක ඒක රස විඳිනවා. දැන් පහුව දව දෙන්න නැගිටිට පස්සේ තමයි අර ලේඩි මීරාන තේරෙන්නේ ඊයේ රෑ ජේහා යට කෝල් කරනවා කියලා. දැන් ජේහාගෙන් කෝල් එක මිස් වෙච්ච නිසා මෙයාට ගොඩක් අප්සට්. දැන් ඊළඟට මීරා ලංජේකුත් හදාගෙන යනවා ජේහාව හම්බ වෙන්න. හැබැයි ජේහා මේ වෙලාවේදී එයාගේ ප්‍රතිවාදියා. ඒ කියන්නේ හුවන්සු ගැන ඔත්තු බලමින් ඉන්නේ. දැන් ඊළඟට චෝ හෝගෙන් ජේහාට තව ටාස්ක් එකක් හම්බ වෙනවා. යූජින් උයි එයාගේ හස්බන්ඩ් සේජුන් උයි යනවා යූජින්ගේ නෑදෑයෝ පිරිසක් හම්බ වෙන්න. හැබැයි මේ නෑදෑයෝ යූජින්ට හොඳක් කරන්න නෙවෙයි යන්නේ. ඉතින් යූජින්ගේ ආරක්ෂාවට ජේහාටත් එන්න කියලා තමයි චෝ හෝ කියන්නේ. දැන් මැලගේ මීටින් එක පටන් ගන්න කලින් ජේහා ගිහලා යූජින්ට පොඩි ටූල් එකක් දෙනවා. ඉතින් මෙයාගේ ආරක්ෂාවට තමයි ඒ ටූල් එක දෙන්නේ. දැන් යූජින්ගේ නෑදෑයොත් එක්ක අර මීටින් එක පටන් ගන්නවා. ඉතින් එයාලා හිතුවා හරි යූජින්ගේ නෑදෑයෝ හදන්නේ එයාගේ කම්පැනි එක කොහොම හරි මෙයාව රවට්ටලා එයාලට පවර ගන්න. ඒ වගේම ඒ කම්පැනි එකේ ගොඩක්ම ෂෙයාර්ස් තියෙන යූජින්ට. දැන් මෙයාට ඕන වෙලා තියෙන්නේ යූජින්ව එතනින් අයින් කළා වෙන ලීඩර් කෙනෙක් එයාලා වෙනුවෙන් පත් කරගන්න. දැන් එයාලගේ නෑදෑයට යට කරගෙන යන දේ දැනගත්තට පස්සේ යූජින් මේ මීටින් එක කැන්සල් කරන්න හදනවා. හැබැයි කිසිම නෙට්වර්ක් එකක් වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ජේහා දුනර ටූල් එක අරගෙන වර්නින් එක දෙන යද්දිම යූජින්ගේ අතින් ඒ ටූල් එක වැටෙනවා. හැබැයි ජේහාට තේරෙනවා යූජින් ඉන්නේ ලොකු කරදරයක කියලා. මෙයා යනවා අර මීටින් එක තියෙන තැනට. ඒ මීටින් එක තියෙන තැන ඉන්න ගාස්ලත් එක සටන් කරලා මෙයා කොහොම හරි ඉස්සරහට යනවා. ඉතින් කොහොම හරි ජේහාගේ ෂණික ක්‍රියාත්මක වීම නිසා එදා යූජින් එතනින් බේරෙනවා. යූජින්ටත් හරිම පුදුමයි මෙයාගේ තියෙන මේ ස්කිල්ස් ගැන. දැන් මේ සිද්ධියත් එක්ක පහුවදා හැමෝම ජීසස් කම්පැනිගේ කතාව වෙන්නේ ජේහාගේ මේ වැඩ ගැන. ඉතින් ඔය සිද්ධියත් එක්ක අර ආනව බලාගන්න ලේඩි මීරාන්ට ජේහා ගැන තියෙන කුතුහලය කැමැත්තයි ගොඩක් වැඩි වෙනවා. දැන් ඒ වෙලේ ඉවර කළා එයා යන ආයමත් ආනාගේ ගෙදෙට්ට. එයා ඉස්සෙල්ලාම කරන්නේ ආනාට රාමන් හදාගන්න ලේසි වෙන වතුර එකක් රත් කළා තියෙන එක. ඊට පස්සේ ජේහා ආයමත් CCTV රූම් එකට යනවා. එයා දකිනවා ආනා අර රත් කරපු වතුරක දැකට පස්සේ ගොඩක් සතුට වෙනවා. ඒ වගේම ආනාට තේරෙනවා මේක ජේහා එයා වෙනුවෙන් කරපු දෙයක් කියලා. විතර නෙමේ එයා එයා ගැන CCTV කැමරාවෙන් ඔත්තු බලනවා කියලා. ඉතින් ජේහාට තමන්ව පේන්නේ නැති වෙන විදිහට ආනා ඒ CCTV කැමරාව කවර් කරනවා. දැන් ජේහා ගොඩක් බය වෙනවා මොකද CCTV කැමරා නැතුව එයාට හානාගේ ආරක්ෂාව තහවුරු කරගන්න බැහැනේ. කොහොම වුණා ජේහාට ආනාගෙන බලන තව CCTV කැමරාවක් අහු වෙනවා. ඉතින් එදා ඉඳන් තමයි මෙයාලා දෙන්නගෙන කියා කරන්න පටන් ගන්නේ. දැන් එදා මම චුට්ටක් එළියට එනවා රිලැක්ස් වෙන්න. ඉතින් ඒ වෙලාවෙදිත් එයා ආනාගේ රූම් එක දිහා බලාගෙන ඉන්නේ. අන එතකොටම මීරාන් මේකප් ගොඩකුයි තද රතුපාට ලිප්ස්ටික් එකකුයි දාගෙන එනවා ජේහාත් එක්ක කතා කරන්න කියලා. මීරාන් මෙච්චර හිත වෙලා හිතාගෙන ඉඳලා තියෙන්නේ අර කලින් රෑ මෙයාට ජේහාගෙන් කෝල් එකක් ආවේ වෙන මොකක්ද පර්සනල් දෙයකට කියලා. ඉතින් ඒ වෙලාවේදී ජේහා එයාට පැහැදිලි කළ දෙනවා ඒ වෙලාවේදී එයා මීරාන්ට කෝල් කරේ රාජකාරී වැඩකට කියලා. කොහම වුණත් මීරා නෙතරින් එයාගේ වැඩේ හිත අරින්නේ නැහැ. එයා දිගටම ගොඩක් දේවල් ජේහාත් එක්ක කතා කරන්න ගන්නවා. ඒ වගේම එයාට බැරි වෙලා මෙයාට ජේහාට කියවෙනවා අන ගොඩක් ආසාවෙන් ඉන්නේගේ තාතව හම්බ වෙන්න කියලා. අනේ එතකොට තමයි ජේහාට තේරෙන්නේ කලින් ස්පාඤ්ඤයේදී අනා එයාට කිව්ව
කිව්වේ ඇයි කියලා එයා ඔයාගේ තාත්ත ගාව ටිකගෙන යන්න කියලා. අනේ එතකොට මෙයාට තමන් ගැන ගොඩක් ලොකු පසුතැවීමක් ඇති වෙනවා. අනේ එතකොටම මෙයාට යූජිගේ කෝල් එකක් එනවා ඉක්මනටම ආයම GSS බිල්ඩින් එකේ 9th ෆ්ලෝ එකට එන්න කියලා. දැන් මීරන් දැනගත්තට පස්සේ මෙයා GSS බිල්ඩින් එකේ 9th ෆ්ලෝ එකට යනවා කියලා මෙයා ගොඩක් පුදුම වෙනවා. මොකද GSS එකේ වැඩ කරන හැමෝම මේ 9th ෆ්ලෝ එකට යන ගොඩක් හීන දකිනවා. ඒ කියන්නේ 9th ෆ්ලෝ එකට යන්නේ ගොඩක් විශේෂ කට්ටිය විතරයි. වැඩි වෙලාවක් යන ගාලේ යූජිගේ ඩ්‍රයිවර් ඇවිල්ලා ජීහාව අර බිල්ඩින් එකට එකගෙන යනවා. ඒ විතර නෙමෙයි එතන ඉන්න හැම ගාඩ් කෙනෙක්ම ජීහාට පුදුම ගෞරවයක් තමයි දක්වන්නේ. දැන් ජීහා 9th ෆ්ලෝ එකට ආවට පස්සේ ඒකේ තියෙන දේවල් දිහා දැකලා මට හිතා ගන්න බැරි වෙනවා. මේ අතරතුරේදී එක්තරා ග්ලාස් රූම් එක යූජින් එයාගේ හොඳම ඇසිස්ටන්ට්ලා දෙන්නත් එක්ක එයාගේ සහෝදරයාගේ ද්‍රෝහි වීම ගැන කතා කරනවා. එයාගේ සහෝදරයා නිසා තමයි එයාට මෙහෙම වුනේ. දැන් එයාට ඕනේ කොහොමද එයාගේ සහෝදරයාගේ දුර්වලතාවය මොනවද කියලා අඳුරගන්න. යූජින් කියන්නේ තමන්ට කරදර කරපු කෙනෙක්ට කිසිම වෙලාවක පොඩක්වත් අනුකම්පාවක් දක්වන එක නෙමෙයි. දැන් එයාට ඕනේ එයාගේම සහෝදරයාගේ මුළු පවුලම විනාශ කළා දාන්න. ඉතින් මේ යූජින්ගේ නපුරුකම දැක්කට පස්සේ ඇසිස්ටන්ට්ලා ගොඩක් පුදුමයි. මීටින් එක ඉවරුණාට පස්සේ ජීහාන් යනවා අර ග්ලාස් රූම් එක ඇතුළට. එවිටදී යූජින් ජීහාගෙන් අහනවා "ඔයා දන්නවද ඇයි කියලා මං ඔයාලා 9th ෆ්ලෝ එකට කතා කරේ?" ඒ වගේම යූජින්ට තියෙන අනේ ප්‍රශ්නේ තමයි කුමන් සූගෙන් පලිගන්න මෙයාට තියෙන ඔච්චර වුමනාව මොකද්ද කියලා. මොකද කලින් ජීසස් එකට මෙයාට බැදෙන්න කිව්වට මෙයා කැමති වෙන්නේ නැහැ. හැබැයි පාක් සුවන් සූ ඔයගොල්ලන්ගේ විරුද්ධවාදියා කියලා දැනගත්තට පස්සේ තමයි ජීසස් ගෲප් එකට මෙයා බැඳෙන්නේ. හැබැයි ජීහාද තමන්ගේ අතීතය ගැන යූජින් එක්ක ෂෙයා කරගන්න වුමනාවක් නැහැ. ඉතින් එතකොට යූජින් මෙයාට පැහැදිලි කරලා දෙනවා මේ ග්ලාස් රූම් එක ඇතුලේ ඔයා කියන කිසිම දෙයක් පිටට යන්නේ නැහැ. අනිත් එක තමයි ඔයාට තියෙන ඕනම ප්‍රශ්නයක් මේ ග්ලාස් රූම් එකේ ඔටෝමැටිකලි ඔයාට හොල්ල දෙනවා කියලා. මේ අතරතුරේදී හාන දකින්නවා යගේ තාත්තව ටීවී එකේ පෙන්නනවා. ඒ වෙලාවේදී ඒක තාත්තා චර්ච් එකක් ඇතුලේ ඉඳන් එළියට එනවා. ඉතින් මේකත් එක්කම මෙයා තීරණය කරනවා පැනලා යන්න ප්ලෑන් එකක් හදන්න. මේ අතරතුරේදී යූජින්ට ජේහා කියනවා ඇයි එයාට හුවන්සුගෙන් ඔච්චර පලිගන්න ඕනේ කියලා. ජේහා යට කතාව කියනවා. ඉතින් රානියා කියන්නේ ගොඩ කාලයකට කලින් ජේහාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. රානියා කියන්නේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක්. ඒ වගේම මෙයා සේවය කරලා තියෙන්නේ ඉරානයේ. ඔන්න ඔය කාලෙම හුවන්සුත් ඉරානයට ගිහිල්ලා තියෙනවා. දැන් මෙයාලා අතරේ අහුමාරු වෙච්ච ইনফরমේෂන් වගේ රානියා තමයි ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. දැන් මේ ইনফরমේෂන් පිටේයි කියන තියෙන බයද හුවන්සු රානියව ඝාතනය කළා තියෙනවා. දැන් රානියගේ මරණය සිද්ධ කළේ ජීහා කියලා තමයි පස්සේ හුවන්සු හැමෝටම අඟවන්නේ. ඉතින් අනේ එහෙම තමයි ජීහා ජාත්‍යන්තර අපරාධකාරයෙක් බවට පත් වෙන්නේ. කොහොම හරි ජීහාට පුළුවන් වෙනවා හිර ගෙදරින් පැනලා යන්න. අනේ ඒ නිසා තමයි හැමෝම මීට කාලයකට කලින් ජීහාගේ පිටිපස්සෙන් පන්නන්න පටන් ගන්න තියෙන්නේ. මේ අතරතුරේදී මීරාගේ ඩ්‍රින්ක් එකකද මොනවද කලවම් කළා අනා හරිම දක්ෂ විදිහට අර ගෙදරින් පැන ගන්නවා. මෙයා හොඳට ඇඳ පැනගෙන තමයි ඒ ගෙදරින් එළියට යන්නේ. ඒ විතර නෙමෙයි යූජින් මේ වෙලාවේදී ජීහාට පොඩි chance එකක් දෙනවා අර ග්ලාස් රූම් එකේ තියෙන ටෙක්නොලොජිස් භාවිතා කරලා. ඇත්තටම ගොඩ කාලයකට කලින් අර එයාට ඒ හානි කරපු පුද්ගලයෝ ගැන හැමතුරුතුරම හොයා ගන්න. කොහොම වුණත් ග්ලාස් රූම් එකෙන් එයාට ඕන දේවල් ටික හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් කලින් girlfriend මතක් කරන නිසා ජීහාට පොඩක් දුක හිතෙනවා. දැන් යූජින්ට මේක notice වෙලා එයා ජීහාගෙන් ගහනවා ඔය ඇත්තටම ඔය girlfriend ආදරේ කරාද කියලා. ඉතින් ජීහා කියන්නේ මට ඒක හරියටම කියන්න බෑ. සමහර විට මං එයාට ඇත්තටම ආදරේ කරන්නේ නැති. එහෙම නැත්තම් මට එයා ගැන අනුකම්පාවක් විතරක් තියෙන්නේ නැති කියලා. මොකද ජීහාට තේරිලා තියෙනවා එයාගේ girlfriend මේ කරන job එක නිසා එයාට ඉක්මනටම මොකක් හරි ලොකු කරදරයක් වෙන්න පුළුවන් කියලා. දැන් meeting එක ඉවර වෙච්ච ගමන් ජීහා හරිම හදිස්සියෙන් ආය ආනාගේ ගෙදරට යන්න හදනවා. ඒ වෙලාවේ යූජින් මගෙන් අහනවා "ඇයි ඔයාට ආනාව ආරක්ෂා කරන්න ඔච්චර උනන්දුවක්" කියලා. අන්න එතකොට ජීහා යූජින්ට කියනවා "මම ඔයාව employee කෙනෙක් විදිහට නෙමෙයි සලකන්නේ. මගේ යාළුවෙක් විදිහට" කියලා. දැන් ජීහා එහෙම කිව්වට පස්සේ යූජින් ජීහාත් එක්ක හිනා වෙනවා. මේ අතර දුරේදී කොහොම හරි ආනා ඒගොල්ලන්ගේ පරණ ගෙදර ගාවට එන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී එයාට පරණ දේවල් ඔක්කොම මතක් වෙනවා. එයාගේ අම්මක එයා සතුටින් කතා කරපු කාලය ගැන. දැන් ජීහා ආනාගේ ගෙදර ගියට පස්සේ අර දැනගෙන හම්බ වෙනවා ආනා ගෙදරින් පැනලා ගිහිලා කියලා. දැන් ජීහාට අක්ගාලා කෝල් එකක් කරන් චෝහුට කියනවා වෙලා තියෙන දේ. ඒ වගේම මීරන් දැනගන්න හම්බ වෙනවා එයාගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කළා තමයි කියලා ආනා ටැක්සි එකට පේ කරලා තියෙන්නේ. ඒ විතර නෙමෙයි මීට කලින් අන දකින ෆොටෝ ස්ටුඩියෝ එකක එයාගේ අම්මගේ ෆොටෝ එකක්. දැන් ඒ ෆොටෝ ස්ටුඩියෝ ස්ටේකින් ගත්ත ইনফরমේෂන් එකකට අනුව මෙයා ඊළඟට යන්නේ ක්ලිනික් එකකට. මොකද එයාට දැනගන්න හම්බ වෙලා තියෙනවා එයාගේ අම්මගේ නෑදෑයෙක් මේ හොස්පිටල් එකේ වැඩ කරනවා කියලා. දැන් ආනා ගිහිලා ඒ පුද්ගලයා මෙහිටෙනවා. ඉතින් ඒ කාන්තාව කෑ ගහලා කියන්නේ යූජින්ට ඕනේ ආනාවයි එයාගේ අම්මවයි ඝාතනය කළා දාන කියලා. ඒකෙන් තමයි ආනාට හොඳටම තහවුරු වෙන්නේ. තමන්ට ඒ වගේම තමන්ගේ අම්මට වෙලා තියෙන හැම දෙයකටම වග කියන්න ඕනේ යූජින් කියලා. ආනා කලින් ගෙදරින් ආවේ මීරාගේ ඉයර්ෆෝන් ටිකක් අරගෙන. ඉතින් ඒ ඉයර්ෆෝන් වලින් මට දැනගන්න හම්බ වෙනවා දැම්මම ජේස් ග
ग्रूप हनम बुद्धिमत ग्रूप मेबर्सिन गलटीशियन लॉकमेन यूजिंग चर्च इवेंट